विरामेन अनतुरुव तवत् देशीय उत्पाद कीपयक् वेतट अवधानय मेरट गोलुहा बिहिरी पुत्कलयिन वसर 30क सिट सिदुकरणु लबू इल्लीमकट प्रतिचार दक्वमिन कोंदेसी नवयकट यटत् रेदुरु बरपत्र लबा दीमट मोटरत प्रवाहन देपार्तमेंतुव तीरणय कर तिबेनवा එම තීරණයත් සමග මාර්ග ආරක්ෂාව සඳහා ජාතික සභාව ජපානයෙන් ආනයනය කරනු ලැබූ විද්‍යුත් තාක්ෂණික රියදුරු පුහුණු යන්ත්‍ර උපයෝගී කරගෙන ගොළුහා බිහිරි පුත්කලින් පුරුදු කිරීමේ වැඩසටහනක්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳව අද උදෑසන අද දවසින් ගෙනා වාර්තාවක් දැන්. මෙරට සිටින ගොළු සහ බිහිරි පුත්කලින්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වසර 30ක පමණ කාලයක සිට ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය පැවති රජයන්ගෙන් ඉල්ලීම් සිදු කර තිබුණා. එහි ප්‍රතිපලයක් වශයෙන් මෝටරත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රධාන කොන්දේසි 9කට යටත් රියදුරු බලපත්‍ර ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා. ඉතින් මේ කොන්දේසි සියල්ලම සම්පූර්ණ කරාට පස්සේ මේ දහක් පමණ වෙන බිහිරි ප්‍රජාවට රියදුරු බලපත්‍ර ලබා දෙන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් අපි විශ්වාස කරනවා ඒ අයගේ අයිතිවාසිකම් උනුත් සුරකනවා කියලා. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු රියදුරු බලපත්‍ර මෙරට සිටින ගොළු සහ බිහිරි පුද්ගලයන්ට නිකුත් කිරීමට අදාළ පුහුණුව ලබා දීම සඳහා විශේෂිත විද්‍යුත් තාක්ෂණික රියදුරු පුහුණු යන්ත්‍ර තුනක් ජපානයෙන් ගෙන්වා තිබෙනවා. මේ අතර මාර්ග ආරක්ෂාව සඳහා ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසන්නේ ගොළුහා බිහිරි වූවන් සඳහා සැහැල්ලු වාහන ත්‍රියෝද රථ සහ සැහැල්ලු යතුරු පෙදෙස සඳහා පමණක් රියදුරු බලපත්‍ර නිකුත් කරන බවයි. ඒ නිසා මා හිතනවා ඒ සියලුම කොන්දේසි වලට ඔවුන් කැමති නිසාත් මේ වගේ ඔවුන්ට තව විශේෂ පුහුණු ලබා දීම තුළින් තවත් ඔවුන්ට විශේෂ ඔවුන්ට රැකවරණයත් ඔවුන්ගෙන් महामार्ग धावने करण अनीत वाहन वर्यदुरंट मे असाधारण कुहो अवहिरता व्याख्या नोन विधिटा मे बलपत्र लादी मे कार्यकीमतमय अपे इदिरि अवश्यता वे विलाधी त्रिकुणामले सिट गालट सिमेंति प्रवाहने करमिंति बू टिपर रत्याक तंबुत्तेगम रजन वटराव में गेटी अद अलुएम अनतुराक सिदुवति बनवा अनतुरीन टिपर रतेट दडी अलाभहानि सिदुवति बवाई तंबुत्तेगम पोलिस संधान कले त्रिकुणामले सिट गाल दक्वा सिमेंति प्रवाहने करमिंति बू टिपर रत्याक अद अलुएम एकाई तीहट पमन अनतुराट लक्व एत्ते तंबुत्तेगम नगरे रजन वटराव में गेटी पेरली यामें අනතුරින් රගෙන යමින් තිබූ සිමෙන්ති තොගයේ මාර්ගයේ විසිරී තිබූ අතර ටිපර රථයටද දැඩි හානි සිදුව තිබෙනවා. ටිපර රථයේ රියදුරාට සහ සහායකයාට සුළු තුවාල සිදුව ඇති බවයි තඹුත්තේගම පොලිසිය පැවසුවේ. තඹුත්තේගම රජින වටරවුම මාර්ගයේ රථ වාහන ධාවනයටද පැය කිහිපයක් බාධා එල්ල වුණා. මාර්ගයේ විසිරී තිබූ සිමෙන්ති බැකෝ යන්ත්‍රයක් යොදාගෙන වෙනත් ටිපර රථයකට පටවාගෙන රැගෙන යාමටද පියවරගෙන තිබුණා. තඹුත්තේගම පොලිසිය ආපදා රථයක් ආධාරයෙන් ටිපර රථය පොලිසිය වෙත රැගෙන යාමට පියවර ගත්තේ මිලිසින්. සිදු වූ රියනතර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තඹුත්තේගම පොලිසිය සැකපල කරන්නේ ටිපර රථයේ රියදුරට නිඳයාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවයි. වැල්ලවාය තෙලුල්ල ජනපදයට කඩා වැදුණු වනාලියෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් තිදරුපියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැල්ලවාය පොලිසිය සඳහන් කළේ තම ගෙවත්තේ දෙවුල් ඇහිඳිමින් සිටියේදී මේ පුත්කලයා වනාලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. වැල්ලවාය තෙලුල්ල ජනපදයට කඩා වැදුණු වනාලියෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ඊයේ පුද්ගලයෙකු මිය ගොස් තිබුණා. මෙලෙස වනාලි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ ගෙවත්තේ දෙවුල් අහුලමින් සිටි 44 හැවිරිදි තිදරුපියෙක්. වැල්ලවාය වැඩබලන මහේස්ත්‍රාත් ගීතා කුමාරි මහත්මිය පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබෙනවා. තෙලුල්ල ජනපදයේ ජනතාව පවසන්නේ දිනපතාම වනාලින් ගම්මාන කරා පැමිණ වගාබිම් විනාශ කරමින් මිනිස් ජීවිතවලට තර්ජන එල්ල කරන බවයි. මේ අතර අලිමිනිස් ගැටුම් හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්ඡයාය 7 ප්‍රදේශයේ වගාබිම් රැසක් විනාශයට පත්ව තිබෙනවා. ඊට හේතු විය ඇත්තේ ඉදිකර ඇති විදුලි වැට නිසියාකාරයෙන් නඩත්තු කිරීමයි. විදුලි වැටේ නඩත්තුව සම්බන්ධයෙන් විලච්ඡය මන්නාරම් හන්දිය යන වනජීවී කාර්යාලවල නිලධාරීන් ක්‍රියා නොකරන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
අලියා කන්ට්‍රෝල් කරන්න තරම් කරන්ට් එකක් මේ විදුලි වැටේ ඉන්නේ. අලියා එනවා කනුවට කකුල තියනවා පෙරලනවා අතට එනවා අලියා. ඇවිල්ලා කාල යනවා. මේ නිසාම ගම්බදින වන අලින් මිනිස් ජීවිත හා වගබිම් විනාශ කර දමා තිබෙනවා. ගොවීන් පවසන්නේ මන්්‍යොක්කා ගස් ලබු බඩ ඉරිඟු සහ කෙසෙල් වගාවන් වලට දිනපතා වන අලින් පැමිණ හානි සිදු කරන බවයි. ඉදිකර ඇති විදුලි වැට නිසියාකාරයෙන් නඩත්තු කර වන අලින්ගෙන් සිදුවන බලපෑම් පාලනය කර දෙන ලෙසට වනජීවී නිලධාරීන් ඇතුළු බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදීම මේ ජනතාව ඉල්ලීම් කර තිබෙනවා. එහෙත් ඊට කඩිනම් විසඳුම් නොලැබීම නිසා දිනෙන් දිනම මේ ප්‍රදේශවල අලි මිනිස් ගැටුම් වර්ධනය වන බවයි ජනතාව පවසන්නේ. මේක තාදරටත් මේ විදිහට ඇවිල්ලා අලියා කාලා ගියොත් එහෙම අපිට මහචටියක් බිලා මැරෙන්න වෙන්නේ. අලිත් එක්ක බේරෙන්න බෑ. ඒකින් අපිට අලි වැට හදලා දෙන්න කියන්න තමයි අපි ඉල්ලීම කරන්නේ. උඩවලව කොමාරික ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පටලන්නට උඩවලව පොලිසිය සමත්ව තිබෙනවා. එෙහිදී සැකකරුවන් දෙදෙනෙක් සමග නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා භාවිතා කළ උපකරණ රසක්ද පොලිස් බහරයට ගැනුණා. උඩවලව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මේ වැටලීම සිදු කර තිබුණා. එෙහිදී සැකකරුවන් දෙදෙනෙකුට අතරංගුටගත් බවයි පොලිසිය පවසන්නේ. නීති විරෝධී මත්පැන් තොගයක් සමගින් ඒවා පෙරීමට භාවිත කරන ගෝඩා මිලිලීටර් 360,000ක්ද පොලිස් බහරයටගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 3ක් පමණ වෙන බවයි වාර්තා වන්නේ. අතරංගුටගත් සැකකරුවන් දෙදෙනා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසිලගම ඔයේ බලපත්‍ර නොමැතිව අනවසරයෙන් මැණික් ගරමේ සිටි සැකකරුවෙකු අද අලියම භගවන්තලාව පොලිසිය විසින් අතරංගුටගෙන තිබෙනවා. භගවන්තලාව තෙරේසියාවත්ත අසල මෙම මැණික් ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් වැටලීම සිදු කරන අවස්ථාවේ එක් සැකකරුවෙක් පලා ගොස් ඇති බවත් පොලිසිය පවසනවා. ජලය ඉසීමට උපයෝගී කරගත් විදුලි මෝටර දෙකක් ජල නල කිහිපයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් බහරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ අතර බලපත්‍ර නොමැතිව මැණික් ඉල්ලම් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක්ද වෑන් රථයක් සමග හැටන් කොට්ටාෂය දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අද අතරංගුටගෙන තිබෙනවා. සැකකරුවන් හෙට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. විදේශ සහ ක්‍රීඩා පුවත් දක්වමු මේ විරාමෙන් අනතුරු.